යුතුදේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විශාද බදුද්දීන් මන්ත්‍රතුමත් එක්ක මට කිසිම පෞද්ගලික ප්‍රශ්නයක්වත් තරහක්වත් නැහැ. නමුත් අපි මතක තියාගත යුතු දේ තමයි අපි හේතුවට බෙහෙත් කරනවා මිස ඵලයට බෙහෙත් කළ වැඩක් නැහැ. සහරාල්ලාව බිහි කරපු, ආරක්ෂා කරපු, පෝෂණය කරපු රිචඩ් බදුද්දීන්ලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේ සහරාල්ලාව අල්ලලා හිරේ දැම්මත්, මරණ දඬුවම දුන්නත් අනාගතේ තව තවත් සහරාල්ලා බිහි වෙන එක නතර කරන්න බෑ. ඒ නිසා මේක මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ හුදු ප්‍රශ්නයක් නෙවෙයි, ජීවත්වන මිලියන 22කට ආසන්න ජනතාවගේ ජාතික ආරක්ෂාව ඉන්න ප්‍රශ්නය. රිෂාඩ් බදුඩීන් කියන්නේ ආණ්ඩුව කොළපාට වුණත්, නිල්පාට වුණත්, රතුපාට වුණත් ඒ ඕනෑම ආණ්ඩුවක ස්ථාවර ඇමති ධූරයක් දරපු කෙනෙක්. හැබැයි මෙදා පාර අපිට පුළුවන් වුණා රිෂාඩ් බදුඩීන් ආණ්ඩුවට එකතු වෙන එක වළක්වා ගන්න. ඒ නිසා කිසිම බලපෑමකින් තොරව ඔහු පිළිබඳ විමර්ශන කරලා ඔහුට නිසි දඬුවම් දෙන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරාවි කියන විශ්වාසයෙන් තමයි අපි නැවත වතාවක් තියෙන සීළු තොරතුරු රැගෙන මේ ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී හිටියේ. ඒ වගේම වසර 5ක් රට කෑ අයට එරෙහිව නීතියේ නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද කියන එක ගැන අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. breaking.lk